EHIPASSIKO එන්න ධර්මය දකින්න නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි අද දවස තුල ඔබට ජීවිතයට වැදගත් වන කාරණයක් සම්බන්ධයෙන් එහිපස්සිකෝ වැඩසටහන තුළින් සාකච්ඡා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ව්‍යවහාර වර්ෂයේ පෙබරවාරි 14 වෙනිදා සම්මත ලෝකයා තුළ ආදරවන්තීන්ගේ දවස කියලා දිනයක් වෙන් කරලා තියෙනවා. ඉතින් මේ දවසේදී ආදරය, ප්‍රේමය, කාමය ආදී සංකල්ප නිරවුල්ව වෙන්කර ගැනීම අප විසින් සිදු කළව පවතිනවා. එනිසා අද දවසේ උදෑසන නිවසෙන් බැහැර වෙන්නට සූදානම් වන ඔබට නිවසේ ඉන්න හැම දිනාටම අපි බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුළ මේ කරුණු කාරණා පිළිබඳව කෙරෙන විග්‍රහය පිළිබඳව සඳහන් කරන්නටයි සූදානම්. අද බොහෝ දෙනේ එක දවසකට පමණක් සීමා වෙච්ච ආදරවන්තයන්ගේ දවසක් සමරන්නට සූදානම් වෙන මොහොතක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා විශ්වීය දහමක් තුළ මේ ආදරය කියන කාරණා සාංසාරික බැඳීම. සංසාරය අනාදිමත් කාලයක පටන් භවයෙන් භවයට එන හමුවීම. දැන් ධර්මයේ තුළ පින්වත්නි ආදරය කියන සංසිද්ධිය පිළිබඳව විස්තර වෙන්නේ නෙළුම් මලයක් වගේ කියලා. නෙළුම් මලේ ඉතාමත්ම හොඳට වතුරේ පැලවෙලා කොළ හැදිලා දළු දමදමා පොහොට්ටු ඇවිදිලා මල් පිපිලා ඉතාමත්ම ලස්සන පුෂ්පවලින් විල සුවඳවත් කරන. ඊළඟට පායන කාලයක් ආපුහම මේ සියලුම දේ වියලිලා ගිහිල්ලා ජලයත් නැති වුණාට පස්සේ නෙළුම් මලය මඩ යටට ගිහිල්ලා සැඟවිලා තියෙනවා. සමහර වෙලාවට මහ පොළව කර්කශයි. ඒ කර්කශ පොළවේත් නෙළුම් අලය නොමෙරී තියෙනවා. කාලෙකට පස්සේ නැවතත් වැසි වැටුණහම නැවතත් අර නෙළුම් මලය තමන්ගේ ජීව ශක්තිය පුබුදුවලා දලු දමදමා මල් පිපෙන්නට පටන් ගන්නවා. එනිසා මේ රාගය, ප්‍රේමය, කාමය කියන සිතුවිලිත් නෙළුම් මලය වගේ විටින් විට මතුවෙනවා කියන කාරණය ධර්මයේ තුල සඳහන් වෙනවා. අපි සමහර වෙලාවට සමාජයේ තුල රෝමියෝ ජුලියට්, ලයිලා මජ්නු, එහෙමත් නැත්නම් දේවදාස් පාරවති ආදී නොයෙකුත් චරිත පිළිබඳව කතා කරනවා මේ ආදරවන්තයන්ගේ දිනය ලං වෙද්දී. හැබැයි ලෝකයේ තුල මේ සම්මුතියේ ආදරය කියන සංකල්පය පිළිබඳව අපි කතා කරද්දී අපට හම්බ වෙන හොඳම ආදරවන්තය යුවළ සිදුහත් සහ යශෝදරා යුවළ. අපි තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. අපිට ගැළපෙන සහකරුවෙක් හෝ සහකාරියක් තෝරා ගනිද්දී භාග්‍යවතුන් වහන්සේ පින්වත්නි අපට නිර්ණායක කිහිපයක් ඉදිරිපත් කරනවා. සමහරු හිතාගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේ මේ ස්ත්‍රී පුරුෂ සම්භෝගයට විරුද්ධයි කියලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ගිහියන්ට එහෙම ස්ත්‍රී පුරුෂ සම්භෝගයට විරෝධතා පනවලා නැහැ. උන්වහන්සේ අංගුත්තර නිකායේ ඒතදග්ග පාළියේදී දේශනා කරනවා මහණෙනි ස්ත්‍රී රූපයේ තරම්, ස්ත්‍රී ශබ්දයේ තරම්, ස්ත්‍රී ගන්ධයේ තරම්, ස්ත්‍රී රසයේ තරම්, ස්ත්‍රී ස්පර්ශයේ තරම් පුරුෂයාගේ සිතද බඳ ගන්නා වෙනත් රූපයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ලෝකේ නැහැ. පුරුෂයාගේ රූපයේ තරම්, පුරුෂයාගේ ගන්ධයේ තරම්, පුරුෂයාගේ ස්පර්ශයේ තරම් ස්ත්‍රියගේ සිතද බඳ ගන්නා වෙනත් රූපයක්, ගන්ධයක්, ස්පර්ශයක්, රසයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා ආදරයෙන් බැඳෙන කාට වුණත් ඒ ජීවිත කාලය පුරාවටම සතුටින් ආදරයෙන් යුක්තව ඉන්නට අවශ්‍ය කරන කාරණා කිපයක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. අද බොහෝ වෙලාවට පින්වත්නි දෙදෙනෙක් තමන්ගේ ජීවිතය තුළ සහකරුවන් වශයෙන් එකතු වෙන්න
මූල බීජය වැටෙන අවස්ථාවේදීම පොරොන්දම් බලලා කේන්දර ගලපලා තමන් ජීවිතේ ඉදිරියට ගෙන යා යුත්තේ කෙසේද කියලා කල්පනා කරන. හැබැයි ධර්මයේ තුල පෙන්නනවා ඒ පොරොන්දම් වලටත් වඩා කේන්දර වලටත් වඩා ඔබ ගලපාගත යුතු කාරණා කිහිපයක් තියෙනවා. මේ තමයි සම ශ්‍රද්ධා, සම සීලා, සම සුත, සම ඡාග, සම පඤ්ඤා කියන කාරණා. විමතනේ සම ශ්‍රද්ධා දෙදෙනාගේ පැහැදීම, දෙදෙනාගේ කැමැත්ත, දෙදෙනාගේ අවබෝධ සමාන විය යුතුයි. සමහර තැන්වලදී අපි දන්නවා පිරිමි ළමයි කැමති දේවල් තියෙනවා. ඒ පිරිමි ළමයි යන පාරේ යන්න සමහරු කැමති නැහැ. එහෙම දෙදෙනෙක් එකතු වීම දුෂ්කරයි. එකතු වුණත් පෞල් ජීවිතයක් ගෙන යාමේදී නොයෙකුත් බාධක ඔවුන් තුළ හටගන්න. එනිසා දෙදෙනාගේ කැමැත්තවල් සමාන වෙන්න ඕන. සමහර පිරිමි දරුවෝ ඉන්නවා පන්සල් යන්න කැමති, බණ භාවනා කරන්න කැමති, දහමේ හැසිරෙන්න කැමති. ඔහුට ඒවට අකමැති කාන්තාවක් ලැබුණොත් ඒ ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. එනිසා කැමැත්ත සමාන වෙන යුවලක් එකතු වීම අවශ්‍ය වෙනවා. ඊළඟට සම සීලා. මෙතෙන්දි සීලය කියලා කිව්වේ පින්වත්නි පොය දවසට සිල් සමාදන් වීම පමණක් නොවේ. බිරිඳ දුරාචාර යාමෙන් වළකින්න ඕන. බිරිඳ තමන්ගේ ජීවිතය තුළ ස්වාමියාට කීකරු භාර්යාවක් බවට පත් වෙන්න ඕන. ස්වාමියාත් එහෙමයි. පරස්ත්‍රී සේවනයෙන් වළකින්නට ඕන. තමන්ගේ බිරිඳගෙන් සතුටු විය හැකි පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන. ඔබට මතක ඇති. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ නකුල මාතා නකුල පිතා ජෝඩුව වයස අවුරුදු 80 බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න ආවා. ඒ වෙලාවේදී නකුල මාතාව සහ නකුල පිතා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට එකත් පස්සෙ ඉඳගත්ාට පස්සේ නකුල පිතා බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා, ස්වාමීනි මං නකුල පිතා, මම මේ නකුල මාතාව විවාහ කරගත්තේ මට අවුරුදු 20 දැන් අපිට අවුරුදු 80 අපි මේ වෙනකන් සතුටින්මයි හිටියේ. මං මේ කාලය තුළ බුදුරජාණන් වහන්සේ මේ නකුල මාතාව හැර වෙන කිසිම කාන්තාවක් දිහා වැරදි විදිහට හිතලා නැහැ. ඉතින් වැරදි විදිහට හිතලා නැත්තම් ස්වාමීනි කයෙන් ඉක්මවීම ගැන කවර කතාද? නකුල මාතාව ඒ වෙලාවේදී කියනවා, ස්වාමීනි ඔහු විතරක් නෙමේ මමත් එහෙමයි. මමත් මොහුව විවාහ කරගත්ත දවසේ ඉඳලා අද වෙනකන් වෙනත් කිසිම පුරුෂයෙක් ගැන නරක විදිහට හිතලත් නැහැ, බලලත් නැහැ, කයෙන් ඉක්මවීම ගැන කවර කතාද? බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්නා නෝ. උන්වහන්සේ දේශනා කරන සාදු සාදු මේ ලෝකෙ හැම ගැහැණියෙක් පිරිමියෙක්ම නකුල මාතා නකුල පිතා වගේ වෙන්න ඕන. ඔන්න පේමන්නේ සිල්වත්කම. දෙදෙනා එකිනෙකා ඉක්මවා යන්නේ නැහැ. බොහෝම ගරුගාම්භීර ජීවිතයක් ගත කරනවා. එතකොට සැකෙන්තරව අපිට ජීවිතයේ ඉදිරියට යන්න පුළුවන්. අද බොහෝ වෙලාවට බිරිඳගේ ජංගම දුරකථනය ස්වාමියා බැලුවොත් ඒ පවුල තුළ ගැටු. ස්වාමියාගේ ජංගම දුරකථනය බිරිඳ බැලුවොත් ඒකත් ගැටුමකට මුල් වෙනවා. එනිසා සැකයකින් තොර එකිනෙකාට විවෘත වෙච්ච ජීවිතයක් අපිට තියෙන්න ඕනේ. සම සීලා. ඊළඟට දෙදෙනාගේ සමාජාශ්‍රය සමාන වෙන්න ඕනේ. ඇසුරු කරන තරාතිරම සමාන වීමේදී හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා. සමහර මහත්තුරු කැමති සවසට වැඩ ඇරිලා ඇවිල්ලා ගෙදර ඉඳගෙන තමන්ගේ බිරිඳ දරුවෝ වට කරගෙන සතුටු සාමීචයේ දෙමින් කාලය ගත කරන්න. හැබැයි බිරිඳවෝ නොයෙකුත් තැන්වල කාලය ගත කරමින් කල් ගෙවනවා, ඒකට කැමති නැහැ. සමහර බිරිඳවරු කැමති නිවසට වෙලා ස්වාමියා දරුවෝ වට කරගෙන එකට ජීවත් වෙන්න, බොහොම සතුටින් සමාදානෙන් ගත කරන්න. හැබැයි මහත්තුරු ඒකට කැමති නැහැ. ඔවුන් තැබෑරුම් ගාන යනවා, විවිධ සමාජ ශාලා ගාන යනවා, සුරාවට සූදුවට ස්ත්‍රීන්ට ලොල් වෙච්ච ජීවිත ගත කරනවා. එතකොට මේ ආශ්‍රය කරන සමාජය සමාන වුණෝ යන තැන අපි දෙදෙනාම එකට යමු කියන සම්මුතිය තුළ කටයුතු කළොත් ඔබට පුළුවන් ජීවිතයේ බොහෝ කාලයක් සතුටින් ගත කරන්න. ඊළඟට පින්වත්නි සමචාග. දන් දීම සමාන විය යුතුයි. දන් දීම කියලා මෙතෙන්දී සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ බිරිඳ කැමති වෙන්න ඕනේ ස්වාමියාගේ අම්මා තාත්තට පවුලේ ඇයට සලකන්න.
ස්වාමියත් කැමති වෙන්න ඕනේ බිරිඳගේ අම්මා තාත්තට පවුලයට සලකන්න. අන්‍යෝන්‍ය වශයෙන් උපකාර කරගනිමින් මහත් නිර්ලෝභී ජීවිතයක් ගත කරන්න. ඊළඟ එක සම්පඤ්ඤා. පොළවේ පය ගහලා ඉන්න තරම් බුද්ධිමත් ස්වභාවයක්. ලෝකය ගැන හොඳ අවබෝධයක් දෙදෙනාටම තියෙන්න ඕනේ. මෙතෙන්දි කියන්නේ උගත්කම් නෙමෙයි. විශ්වවිද්‍යාලවලින් ලැබපු උපාධි ප්‍රමාණය නෙමෙයි. තමන්ට තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් මේ ලෝකය පිළිබඳව හොඳ දැනීමක්. තමන්ගේ ස්වාමියාව අවබෝධ කරගන්න තරම් හොඳ ශක්තියක්. බිරිඳව තේරුම් ගන්න පුළුවන් තරම් ස්වභාවයක්. ඔන්න ඔය කරුණු ටික එකතු වුණොත් පින්වත්නි ඔබට ඉතාමත්ම ස්ථිර ජීවිතයක් ගත කරන්න පුළුවන්. හැඳිනා ගැනීමෙන් කාලයක් ආශ්‍රය කිරීමෙන් අපිට පුද්ගලයන්ව හොඳින් තේරුම් ගන්නට පුළුවන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ යම් කිසි කෙනෙක්ගේ සීලය දැනගන්න නම් කාලයක් ඇසුරු කරන්න වෙනවා. සංවාසේනකෝ මහරජ සීලං වේදිතබ්බා. අපිට සීලය දැනගන්න පුළුවන් වෙන්නේ කාලයක් ඇසුරු කරාට පස්සේ. එනිසා ඔය ආදරවන්තයන්ටත් එකිනෙකාගේ ගති ලක්ෂණ තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ පින්වත්නි කාලයක් ඇසුරු කරාම. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්න. හැබැයි මේ ඉවසීම පින්වත්නි රාගය නිසාවත් ద్వේෂය නිසාවත් නෙමෙයි. ඉවසීම යථාර්ථය දැකීම සඳහායි. සමහරු රාගය නිසා ඉවසනවා. තමන් ආසා කරන පුරුෂයා හෝ ස්ත්‍රිය තමන්ට ලබා ගන්න රාගයෙන් යුක්ත විවසනවා. ඉතින් මට අයිති වෙනකන් කොහොම හරි ඉවසන්න එපා කියලා ඉවසනවා. සමහරු ద్వේෂයෙන් පලිගන්නත් ඉවසනවා. අවස්ථාවෙයිනේ එතකම් මං ඉවසනවා කියලා. එහෙම නෙමෙයි. ඊටාත්ම ඕනෑකමින් යුක්තව යථාර්ථය දැකගැනීමේ අවබෝධයෙන් යුක්තව අපි ඉවසන්නට පුරුදු වෙන්න ඕන. ඒ ගති ලක්ෂණ පිළිබඳව අපි ඊටාත්ම හොඳට අධ්‍යයනය කරන්න ඕන. සමහර තමන්ගේ සහකරු වැරදි කරද්දී කල්පනා කරනවා නෑ ඉතින් බැන්දට පස්සේ හරියයිද කියලා. විමතුනි බැන්දට ඉස්සෙල්ලා හරියන්නේ නැති ඒවා බැන්දට පස්සේ කොහොමටවත් හරියන්නේ නෑ. සමහරු කල්පනා කරනවා නෑ ඉතින් දරුවෙක් මල්ලෙක් ඉපදුනාට පස්සේ හරියයිද කියලා. ඔබට යම් කිසි නොගැලපීමක් තියෙනවා නම් ඔබට එතන හිතන්න අවස්ථා ගොඩාක් තියෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙදෙනෙක් එකතු වීම යනු ඒක ඉතාමත්ම සංකීර්ණ කාර්යයක්. පෙමතුනි ඔබ සිදුහත් යසෝදරා ප්‍රේමවෘතාන්තයේ දිහාවට හැරිලා බැලුවොත් ඔවුන් අසංකේය කල්පලක්ෂ 4ක් මේ සංසාරයේ පුරාවටම පෙරම් පෙරුවා. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න සාරාසංකේය කල්පලක්ෂයක් පෙරම් පෙරුවා කියලා අපි දන්නවා. එතකොට මේ අසංකේය කල්පලක්ෂ 4 උන්වහන්සේ පෙරම් පුරද්දි පින්වන්නේ සැරියුත් මුගලන් දෙනම් පවා පෙරම් පුරන්නේ ඕකෙන් භාගයයි. ඒ කියන්නේ අසංකේය කල්ප ලක්ෂ 2යි. ඊළඟට මහා ශ්‍රාවකයෝ පවා පෙරම් පුරන්නේ 4න් 1ක පමණ ප්‍රමාණයක අසංකේය කල්ප ලක්ෂ 1යි. කවුරුත් බුදුවරයෙක් පෙරම් පුරන ප්‍රමාණයටම පෙරම් පුරන්නේ නැහැ. හැබැයි ලෝකයේ එකම එක ගැහැණියක් අර බුදුරජාණන් වහන්සේ පෙරම් පුරන අසංකේය කල්ප ලක්ෂ 4ම පෙරම් පුරනවා. ඒ තමයි පින්වන්ත යසෝදරාව. මම ඒකයි කිව්වේ. මේ ආදරය ප්‍රේමය කියලා කියන්නේ සාංශාරික බැඳීම. මේ අපේ බෝධිසත්වයන් වහන්සේ සුමේද තවුසා වෙලා ඉපදිලා හිටපු කාලේ මහපාරක් ඉදිකරමින් පවතින අවස්ථාවක පාර හදලා ඉවර වෙන්න කලින් එදා දීපංකර බුදුරජාණන් වහන්සේ වඩිද්දී මේ සුමේද කියන තරුණයා බිම දිගා වෙලා දීපංකර බුදුරජාණන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි ඔය සිරිපතුලේ නම් මඩගාව ගන්න එපා. ඔබ වහන්සේ මගේ උරහිසට අඩිය තියලා මේ මඩවලෙන් එතර වෙන්න මම ඔබ වහන්සේට මගේ ශරීරය පූජා කරනවා. බුදුරජාණන් වහන්සේ පින්වත්නි එතන නැවතිලා කල්පනා කළා මේ තරම් වීරයක් තියෙන කොල්ලා කවුද කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේට පේනවා මෙතන ඉඳලා අසංකේ කල්පලක්ෂ 4කට පස්සේ මේ ලෝකේ ගෞතම කියලා බුදු වෙන්නේ මේ මඩගොඩ උඩ ලැගලා ඉන්න කොල්ලා. උන්වහන්සේ නියත විවරණ දුන්නා. ඒ කාන්තේම නුඹ බුදු වෙනවාමයි. පිමතුනි ඔය නියත විවරණ දෙන වෙලාවේ ඒ නියත විවරණ දෙන ස්ථානයේ එකත්පස්ව හිටගෙන හිටියා ලස්සන තරුණ ගැහණු ළමේ. අය නිල් මහනෙල් මිටි අටක් පපුවට තුරුළු කරගෙන ඉඳලා මේ කතාව අහපු ගමන් ඒකෙන් මිටි 4 දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලේ පූජ කරලා අගනා මල් පූජාවක් සිද්ධ කළා. ඊතුරු නිල් මහනෙල් මිටි 4ම
අර මඩගඩ උඩ ලැගල හිටපු කොල්ලගේ කකුල් දෙක උඩින් තියලා ඒ ළඟින් වාඩි වෙලා කියනවා අයියන්ඩි යම් දවසක බුදු වෙනවාද ඒ දක්වාම ඔබේ පස්සෙන් හෙවණැල්ල වගේ එන්න මටත් වරම් ලැබේවා මේ පිනම හේතු වේවා ආන් එදා ඉඳලා නිපින්වත්නි මේ සසරේ නොයෙක් නොයෙක් ආත්ම භවවල ඉපදී ඉපදී ආවේ ඔයයන්ට මතක ඇති අපේ ජාතක පොත්වලේ සඳහන් වෙනවා ලේන කුලේ ඉපදුනා හංස කුලේ ඉපදුනා සඳ කිඳුර වෙලා ඉපදුනා කිසිම ආත්ම භවයක අතෑරියේ නැහෙනො එනිසා සසරේ පෙරුම් පුරාගෙන පුරාගෙන ඇවිල්ලා අවසාන භවයේදීත් එකතු වුණා සිදුහත් යසෝදරා භවේ කොයිතරම් අන්‍යෝන්‍ය සුහදත්වයකින් අවබෝධයකින් යුක්තව ඔවුන් කටයුතු කළාද දැන් සිදුහත් කුමාරයා විවාහ යෝජනා ඉදිරිපත් කරපු වෙලාවේ යසෝදරාව කියනවා ස්වාමීනි මන් නොයවසෙල්ලෙන් බලන් ඉන්නේ ඔබව විවාහ කරගන්න. නමුත් ඒ වෙලාවේ සිදුහත් කුමාරයා යසෝදරාවට කියනවා යසෝදරා මාව විවාහ කරගන්න එපා. මට වැඩිය හොඳ කෙනෙක් විවාහ කරගන්න. ඇයි ඒ ස්වාමීනි? මං උතුම් අරමුණකට යන මිනිහෙක්. කවදා හරි දවසක මට නුඹව දාලා යන්න සිද්ධ වෙයි. එනිසා ඔබ වෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න. ඒ වෙලාවේදී පින්වත්නි යසෝදරාව සඳහන් කරනවා නෑ ස්වාමීනි. මං ඔබවම විවාහ කරගන්නවා තනි වෙන දවසට ඒක මං විඳ දරා ගන්නම් ඔබගේ ගමන යන්න ඊළඟට දරුවන් හදන්න යසෝදරාව අවශ්‍යතාවය ප්‍රකාශ කරහම් සිදුහත් කුමාරයා කියන යසෝදරා අපි දරුව නොහදයිමු ඇයි ස්වාමීනි මං උතුම් අරමුණකට යන මිනිහෙ මට ඔබව දරුවෙක් එක්ක තනි කරලා දාලා යන්න දුකයි නෑ ස්වාමීනි ඔබ ඔබේ අරමුණට යන්න මම ඒ දවසට ඒක තනියම විඳ දරා ගන්නම් ඔන්න පිරිමියාට හෙවණැල්ලක් වගේ සෙවන සලසපු කාන්තාව සිදුහත් කුමාරයා පින්වත්නි ගිහි ගිය අතහැල යන දවසේ යසෝදරාව දැනගෙන හිටියේ නෑ නෙමෙයි හොඳටම දැනගෙන හිටියා. ඔහු ඇඳෙන් බසින ශබ්දයට යසෝදරාවට ඇහැරුණාම යසෝදරාව තමන්ගේ ඇස් දෙක පියාගෙන කොට්ටේට මූණ තියාගෙන තද කරගෙන ප්‍රාර්ථනා කළේ අදින් පස්සේ හීනකින්වත් මා නොපෙනේවා යන ගමන සාර්ථක වෙන්න ඕන. මොකද ඇය විවාහ වෙන්නත් කලින් ඉඳන්ම දැනගෙන හිටියා මේ දේ සිද්ධ වෙනවාමයි කියලා. බලන්නකො හිතේ තිබ්බ ප්‍රේමය. සිදුහත් කුමාරය අතහැරලා ගියාට පස්සෙත් කිව්වේ මොකද්ද? කැලේ තියෙන කොයි දේවත් රස වේවා. මලේ බඹරු මෙන් පිරිවර ඇති වේවා. අව්වේ තියෙන රැස්මාලා අඩු වේවා. ගව්වෙන් ගව්ව දිවමාලිග සෑදේවා. කොහේ හිටියත් කිරි උතුරන්න ඕනි. බලන්නකො ප්‍රාර්ථනා. ඊළඟට පින්වත්නි ඔය අසෝදරාව විවාහ වෙලා ආපු දවසේ ඉඳන් සිදුහත් කුමාරයාගේ කෑම ටික තමන්ගේ අතින් හැදුවේ. තමන්ගේ අතින් රස කරලා අනලා කැවුවේ. ඒකයි එතුමිය සඳහන් කළේ සුවඳ බොජුන් වැළඳූ මගේ හිමි සඳුට. සුවඳ බොජුන් රස කර දුන් වලදණ්ඩ. සුවඳ පලාපල වැවියන් හිමි සඳුට සුවඳ මල් නිතර පිපියන් රං කඳට. ඒ තරම් පූජනීයයි මේ ප්‍රේමය කියන කාරණා. සාංසාරික බැඳීම් ඉතාමත්ම යහපත් විදිහට සකස් කරගත්තොත් ඔබට ජීවිතේම සතුටින් ඉන්න පුළුවන්. එනිසා අද ලෝක විවාහාරය තුල මේ පෙම්වතුන්ගේ දවස කියලා හඳුන්වන දවසේ ආදරවන්තීන්ගේ දවස කියලා හඳුන්වන දවසේ අපි අපේ තරුණ ප්‍රජාවට ආරාධනා කරනවා කාමරයක් ඇතුලේ සිරවෙච්ච පෙම්වතුන්ගේ දිනයක් නෙමෙයි. ඔබේ ජීවිත කාලය පුරාවටම සසර ගමන සුවපත් කරගන්න ඔබට සවියක් වන ආදරයක් ප්‍රේමයක් ලබන කෙනෙක් බවට පත් වෙන්න ඔබේ ජීවිතේ සකස් කරගන්න. වයස සීමාවක් නැහැ. ඔබ වයස්ගත කෙනෙක් වුණත්, මැදි වයසේ කෙනෙක් වුණත්, තරුණ වයසේ කෙනෙක් වුණත් මේ ප්‍රේමය එහෙම නැත්නම් ආදරය පූජනීයත්වයට පත් කර ගැනීම ඔබ සතු කාරණයක්. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ශ්‍රද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා කියන කරුණු වර්ධනය කරගන්න කියලා. ඒ නිසා අද දවසේ මේ අහපු අනුශාසනාව ඔබ හැම දෙනාගේම ජීවිත ආදරයෙන් ප්‍රේමයෙන් සෙනෙහසින් පිරීමට හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාවකාති.
ඒ වගේම කල්පනා කරන්ට අද දවසේ මේ උතුම් පින්කමේ දායක මූලික කාරක භාවයට පත් වූ සියලුම දෙනාටත් ස්වර්ණවාහිනී ඒහිපස්සිකෝ කාර්ය මණ්ඩලයටත් ලක්වාසී ලෝවාසී ඔබ සෑම සිරු දෙනාටත් මේ උතුම් පින්කමේ බලය කරන කොටගෙන ඔබ සැම නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා කායික වේදනා මානසික පීඩා දුරු වේවා කරන කියන කටයුතු සඵල වේවා මෙලොව පරලොව යහපත් වේවා අවසන උතුම් නිවන් සම්පත් පිණසම මෙපින හේතු වේවා වාසනා වේවා පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු. අනන්ත තෙරුවන් ගුණ බෙලෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා. පෙබරවාරි 14 වැනි දිනට 59 වැනි ජන්මදිනයේ දින අනුරාධපුර තඹුත්තේගම පදිංචි ටීබී කුසුමලතාවන මාහට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. දරු දෙදෙනා ස්වාමියා සොහිරු සොරියන්නතුළු පවුලේ සියලුම දෙනා නිතුක් නිරෝගී වේවා. මියගිය සියලු ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වේවායි පතමින් අද දින මෙම ධර්ම දේශනාවට දායකත්වය දක්වන ලදී.